හයි. සාර්ථක අගය කරුවේ ප්‍රධානම කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කරනවා. පළවෙනි දේ තමයි එයාගේ අලවි සාර්ථකත්වය සඳහා බලපාන තමන්ගේ කමියුනිකේෂන් ඇන් ස්කිල් කනෙක්ෂන් පවර් එක කොහොමද කියලා. ඒ කියන්නේ එයා හොඳටම අවබෝධ කරගන්නවා සේල්ස් ප්‍රොසෙස් එකේදී අපි කස්ටමර් ගාව පාරිභෝගිකයා ගාව එහෙම නැත්නම් අපේ ග්‍රාහකයා ගාව කතා කරද්දී මෙන්න මේ කමියුනිකේෂන් එක 10%ක් තමයි බලපාන්නේ. හැබැයි 90%ක් බලපාන්නේ කන්වික්ෂන් එක. මොකද මේ කන්වික්ෂන් කියලා කියන්නේ තමන් විකුණන හෝසේ බාන්දිය හෝ සේවාවේ වෙන්නේ මොකද්ද කියන දෙයට ඒ පුද්ගලයන්ව කන්වින්ස් කරන්න පොළඹවන්න තියෙන හැකියාව. කොහොමද මේක ඇති වෙන්නේ? මේක ඇති වෙන්නේ තමන්ගේ බාන්දිය හෝ සේවාව කෙරෙහි තම කොච්චර දැනුවත්ද කියන එක. ඒ නිසා මිත්‍රවරුනි අර විවෘති කියන්නේ මුළුමන් තා හැකි තරම් තමන්ගේ භාණ්ඩය හෝ සේවාව කෙරෙහි දැනුම වැඩි කරගන්න. මේකෙන් මොකද්ද වෙන්නේ? මේකේ මොකද සමාජීය අවශ්‍යතාවය? මේ භාණ්ඩය හෝ සේවාව ඩිෆරෙන්ෂියේට් වෙන්නේ කොහොමද තරගකාරී ආයතන වලින් අනේ ආකාරයට? මොකද එහෙම වුණහම තමන්ට තමන් විකුණන භාණ්ඩය හෝ සේවාව කෙරෙහි බුදුමාකාර කොන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. මම කලින් කියලා තියෙනවා මේ කොන්ෆිඩන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන මෙකැනිසම් එකක් තමයි මේ අලවිකරණය කියලා කියන්නේ. කොන්ෆිඩන්ට් එක ට්‍රාන්ස්ෆර් කිරීමක් කරන්නේ. ඉතින් ඒක කොන්ෆිඩන්ට් එක ට්‍රාන්ස්ෆර් කරන්න නම් අපිට භාණ්ඩය හෝ සේවාව කෙරෙහි බුදුමාකාර කොන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕනේ, විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ තුළින් තමයි මේ කන්වික්ෂන් කියන එක ඇති වෙන්නේ. ඒ මොකද එහෙම නැත්නම් අපි කොච්චර දුරට සාර්ථකව නිර්වෘත් මේ භාණ්ඩය හෝ සේවාවේ තියෙන බෙනිෆිට් එහෙම නැත්නම් ප්‍රතිලාභ කමියුනිකේට් කරාද, මෙසේජ් එක පාස් කරාද කියන එක ඒ තරම්ම බලපාන්නේ නැහැ. දැට් ඉස් ඔන්ලි ෆෝර් ද 10% 90% කන්වික්ෂන්. දෙවෙනි කාරණය තමයි කනෙක්ෂන්. කස්ටමර්ත් එක්ක අපි කොච්චර දුරට කනෙක්ෂන් එකක් රිලේෂන්ෂිප් එකක් හදාගන්නවද කියන එක මතක. හැබැයි මේ රිලේෂන්ෂිප් එක කොයිතරම් දුරට ස්ට්‍රොන්ග් වුණාද කියන එක මදි. මොකද මේ රිලේෂන්ෂිප් එක එක්ක ඔයා අවබෝධ කරගන්න ඕනේ ඔයාගේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් පුද්ගලයාගේ කියන්නේ ග්‍රාහකයාගේ අන්ත දෙකක් ගැන කතා කරනවා. පළවෙනි දේ තමයි ඔහුගේ ගැටලුවක් निराකරණය කරනවා. කොහොමද? මොකෙන්ද? ඔයා විකුණන භාණ්ඩය හෝ සේවාව. දෙවෙනි දේ තමයි එයාගේ ජීවිත ඉලක්කයකට යන්න ඒක උදව් වෙනවා. එහෙනම් මොකද්ද අපි දැනගන්න ඕනේ? මේ ස්ට්‍රොන්ග් රිලේෂන්ෂිප් එකක් හදනවත් එක්ක මෙන්න මේ පරිභෝගිකයේ අපි අන්ත දෙක ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. පරිභෝගිකයාගේ ජීවිත ඉලක්ක issues problems වගේ වාන්නේ හෝ සේවාවෙන් කොහොමද මේ ප්‍රශ්න දෙකට ප්‍රෝච් කරන්නේ, කතා කරන්නේ, එහෙම නැත්නම් විසඳන්නේ. මෙන්න මේක බේස් එක කරගෙන තමයි අපි අලෙවි ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. තුන්වෙනි දේ තමයි law of increasing return. මොකද්ද මේ විශ්ව නීතිය? return කියන්නේ අපසු ලබා ගන්න එකනේ, එහෙම නැත්නම් අපසු හම්බෙන දේනේ. ඒතර මේ return එක වැඩි වැඩියෙන් ලැබෙන විශ්ව නීතිය මොකද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා මිනිසුන් ගොඩාක් කාරුණික වුණොත් මිනිස්සු එහෙම සමාජය ඔයාට වඩා ගොඩාක් කාරුණික වෙනවා. ඒකනේ මහත්මා ගාන්ධි කියන්නේ ඔයාට ඔයාගේ followers එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් respect එකක් ලැබෙන්න ඕනි නම් ඔයා මොනවද කරන්න ඕනේ? you give more respect to the people, to the society, then what will happen? the people will respect you. ඒක තමයි විශ්ව නීතිය, මොනවාද law of increasing return. ඒනම් ඔයාට sales volume එක, එහෙම නැත්නම් profit margin එක, එහෙම නැත්නම් respect එක, කාරුණික බව, නියතමානී ගතිය, relationship එක ඔයාට වැටියෙන් හම්බ කරගන්න ඕනේ. නම් ඔයා මොනවද කරන්න ඕනේ? වැටියෙන් ඒ දේවල් කරා. වැටියෙන් ඒ දේවල් කරා. මම ආර වැටියෙන් ඒ දේවල් ලැබෙනවා. එහෙනම් මේක සමරයිස් කරොත් මේ මගේ අද කරුණු ටික ඔයා හොඳටම තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න කොහොමද කන්වින්ස් කරන්නේ පරිභෝගිකයා කියලා. communication is not here. දෙක බොහොම දැඩි මිත්‍රශීලී රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න අන්ත දෙකක් ඔස්සේ අවධානයෙන් ඉන්න මේ රිලේෂන්ෂිප් එකත් එක්ක ඔයාගේ භාණ්ඩය හෝ සේවාවට කොහොමද මේ අන්ත දෙකට ප්‍රෝච් කරන්න පුළුවන් කියලා. අනිත් දේ තමයි වැඩියෙන් දෙන්න, එතකොට ඔයාලට වැඩියෙන් දේවල් ලැබෙයි. Thank you.